අයිබල් සුබ උදෑසනක් වාසනාවන්ත උදෑසනක්. අපි මේ උදෑසනෙත් සූදානම් වෙන්නේ රටේ ආර්ථික දේශපාලන සහ මේ වෙලාවේ මතුවලා තියෙන කාරණා පිළිබඳව කතා කරන්න හත්වෙනි පැයෙන් ඔබට අවබෝධයක් දෙන්න සහ රට ගැන කතා කරන්න. අපි බොහොම ගෞරවයෙන් අද ආරාධනා කළා බස්නාහිර පරත් ප්‍රධාන අමාත්‍යතුමන්ට ඉසුර දේවක්‍රමතුමන්ට හත්වෙනි පැයට සහභාගී වෙන්න කියලා. එතුමගේ සහභාගීත්වය ලැබෙනවා. අයිබන් අයිබන් සුබ උදෑසනක්. සුබ උදෑසනක්. ඊයේ මේ අලුත් හෙළිදරව්වක් වුණා. ඒ වගේම තමයි විශේෂයෙන්ම බස්නාහිර පළාතේ ඊයේ අයවැය සම්මත කරගන්න තවතුමාලා මේ සමත් වුණා. මේ අභියෝග ගණනාවක් එක්ක සහ තව පක්ෂ විපක්ෂ මත බොහෝමයක් තියෙනවා මේ වෙලාවේ රටේ ඉදිරිපත් වෙලා සහ මහජනතාව පිළිතුරු අපේක්ෂාවෙන් ඉන්නේ. අපි මේ සියල්ලක් පිළිබඳව හැකි අයුරින් අවධානය යොමු කරන්න සූදානම්. මහමැතිතුමනි මේ ඉස්සෙල්ලම ඔබතුමාලාගේට ලොකු අභියෝගයක් තිබුණා බස්නාහිර පළාත අයවැය සම්මත කරගන්න. අපි දැක්කා මේ පිල්මාරු වෙන ප්‍රවණතාවයකුත් තිබුණා. කොහමද ඔබතුමාලා සමත් වුණා අයවැය සම්මත කරගන්න? අයවැය මොනවද ජනතාවට ලැබුණු ප්‍රතිලාභ? ඇයි එච්චර අභියෝගයක් ආවේ ඔබතුමාලට පළාත් සභාවේ අයවැය සම්මත කරගන්න? නෑ, අපිට කිසිම අභියෝගයක් නෑ. එක්සත් ජාතික පක්ෂය තමන්ට හයිම් වෙච්ච ආණ්ඩුව දිනාගන්න උත්සාහ කරනා වගේම ඒ ආණ්ඩුවේ නායකයන්ගේ ගෝලබාලයන් වල පළාත් සභාව නියෝජනය කරන මන්ත්‍රීවරු දැඩි අසාර්ථක උත්සාහයක් ගත්තා. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විශේෂයෙන්ම බස් ඊයේ අපි සම්මත වුණේ ප්‍රධාන අමාත්‍ය වැය ශීර්ෂයේ. ආරම්භයෙන්ම එන්නේ ප්‍රධානමතුමාගේ වැය ශීර්ෂයේ. ඉතින් මගේ වැය ශීර්ෂයේ පරාද කරන්න පුළුවන්ද කියලා. ඒගොල්ලෝ ඉස්සක් කරේ ඉතින් මගේ එක පරාද කරගත්තොත් අනිත්‍යවත් පරාද කරගන්න පුළුවන් කියලා. එහෙම කරන්න බෑ. මොකද අපේ මන්තුරු හතරක් ගියා, අපිට 61ක් මන්තුරු හිටියා. ඒ නිසා හතර පස් දිනක් ගියා කියලා මේ අපේ එක හොලවන්න බෑ. අනිත් එක එක්සත් ජාතික පක්ෂේ උනත් එන්න මන්තුරු උනත් ඒකට එකඟ නෑ තීන්දුවට. හේතුව මොකද අපි පක්ෂ ભેදයෙන් තොරව පෞගේ කාලේ වැඩ කරා. මේ ඉතින් මේ නමුත් අපිට කියන්න ඕනේ පාර්ලිමේන්තුවෙත් ඒගොල්ලෝ හිතන් ඉන්නේ ඒවා වෙන්නේ නෑ. ජනාධිපතිතුමාට ඕන දේවල් විතරයි වෙන්නේ. ඒ වගේ බස්නාහිර පළාත් සභාවෙත් ඉතින් ඒගොල්ලන් හිතන ඒවා කරන්න පුළුවන් කමක් නැහැ. අපි අනිවාර්යයෙන්ම විශිෂ්ට ලෙස ලබන සිකුරාදා තමයි විසර්ජන ප්‍රතිපත්තිය තියෙන්නේ. අපි ඒකත් සම්මත කරගන්නවා. ඔබතුමාලගේ ඇමතිවරුන් හතර දෙනෙක් මන්ත්‍රීවරුන් හතර දෙනෙක් යහපැතට යනවා කියන එකත් අභියෝගයක් මේ අවස්ථාවේ. සාමාන්‍යයෙන් දේශපාලන වෙනස් වීමකදී එවැනි තත්ත්වයක් අපි අපේක්ෂා කරන්න ඕනේ. දැන් පාර්ලිමේන්තුවෙත් අපිට 113 පිළිබඳ ප්‍රශ්නයක් තිබුණේ නැහැ. නමුත් ඉතින් අපෙන් මන්ත්‍රී ධූර අරගෙන ඉතින් අද මේ මහජනයාගේ කෙනෙක් මන්ත්‍රීවරයෙක් පත් වුණොත් එයා ඉෂ්ට කරන්නේ මහජනයාගේ අපේක්ෂාව නෙමෙයි. පැහැදිලිවම මහජනයා විශාල බලාපොරොත්තු තියාගෙන තමයි මන්ත්‍රීවරු පත් කරන්නේ. ඉතින් අවසානයේ මන්ත්‍රීවරු වෙන්නේ අලවි වෙන එක විතරයි. ඉතින් රට මන්ත්‍රී සමහරක් මන්ත්‍රීවරුන්ට රටේ ජනතාව ඉන්න පැත්ත හොයාගන්න බැරි වෙනවා. ඒ නිසා මේ වෙලාවේ ඉතා පැහැදිලි රට අස්ථාවරලා වෙලා තිබුණත් හැබැයි ජනතාව ඉන්න පැත්තක් තියෙනවා. ඒ ජනතාව ඉන්න පැත්ත හිතල ඕනේ මහජනියුත්ව කටයුතු කරන්න. හොඳයි, මේ ඔබතුමාලගේ අයවැය බස්නාහිර පළාත් අයවැය ප්‍රධාන අමාත්‍ය වැය ශීර්ෂය ගිය අවුරුද්දට වැඩිය රුපියල් මිලියන 6,900 ගණනකින් වැඩි කියලා වාර්තාවක් තිබුණා. 9635. ඔව්, 9635 ගේ. එහෙම උනේ ඇයි? මේ වගේ වෙලාවක එහෙම වෙන්න පුළුවන්ද? ඔව් නෑ, ඒ කියන්නේ දැන් ගිය අවුරුද්දට වඩා බිලියන 9යි මිලියන 635ක් වැඩි. ඉතින් ඒක හොඳයි. ඉතින් නැත්තම් අඩුනොත් ඒක නරකයිනේ. දැන් වැඩි වෙලා තියෙනවා. ඉතින් මේක මොකද පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන මේ අයවැයට දෙවෙනි වෙන අපේ රටේ තියෙන එකම අයවැයනේ බස්නාහිර පළාතේ අයවැය. මේ අවුරුද්දේ අපි සම්පූර්ණම ආදායම ඇස්තමේන්තුව බිලියන 81ක්. ඉතින් එයින් අපි අධ්‍යාපනය සඳහා බිලියන අපි 31ක් වෙන් කළා තියෙනවා. සෞඛ්‍යයට බිලියන 17ක් හිටියට ඒ වගේ අපි එක එක වැය ශීර්ෂයන් වලට වෙන් කළා තියෙනවා. විශේෂයෙන්ම රටේ ජනතාවට වැදගත් වෙන්නේ අධ්‍යාපනයයි සෞඛ්‍යයයි. අනිවාර්යයෙන්ම අපි ගීසරෙත් අපි ඒ වගේ විශාල ප්‍රමාණයක් ගීසරේ දැන් අධ්‍යාපනයට අපි වෙන් කර මුදලට වඩා මේසරේ 111ක වැඩි වීමක්. එතකොට මේ සෞඛ්‍යයට 136ක විතර වැඩිවීමක් ගිය අවුරුද්දට සාපේක්ෂව. ඉතින් අපි ඉතාමත්ම සංවර්ධනාත්මක අයවැයක් තමයි මෙර බස්නාහිර පළාත ඉදිරිපත් කළ තියෙන්නේ.
මහමැතිවරයා ආණ්ඩුකාරවරයා අතරත් යම්කිසි ගැටුමක් තිබුණා පහෝගේ කාලේ. දැන් මේ වෙනකොට ඒක සමතේකට පත් වෙලා තියෙනවද මහමැතිතුමනි? නෑ, ආණ්ඩුකාරයතුමත් එක්ක මට ප්‍රශ්නයක් නෑ. හ්ම්. හැබැයි ඉතින් මේ 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 මෙතන මම දැක්ක මේ මගේ මට සාමාන්‍යයෙන් එන පුවත්පත් මේ ඉතින් මෙතන මේ මම මේක මේ දැක්ක මේ බස්නාහිර මහමැති දැන දැනම ජනතාවක නොමග යවනවා කියලා මම මේ දැන් දැක්කේ මගේ මේ මට එන පේපර් කඩේ. හ්ම්. මම මෙහෙම දෙයක් කතා කරලා නැහැ. මේ මිලියන 80ක් ගැන අර නිලදිව සම්බන්ධයෙන් මම ඒ වගේ දේවල් කතා කරන්නේ නැහැ. මොකද මම හරියට කතා කරනකොට මම හරියට ප්‍රවසන් වෙනවා මිල ගණන් අනුව කතා කරන්නේ. ඉතින් මම දැන එතුමාට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද කියලා මට ප්‍රශ්න නැහැ. මට විනාඩියක් දෙන්න මහමෙතුමනේ, අපි මේ ඉක්මනට වෙලා බලලා ඉමු. අපි මේ කතා කළේ අනුකාරතුමාගේ ප්‍රකාශය ගැන, ඒ ගැටුම ගැන. නැහැ, ගැටුමක් නැහැ. මොකද මෙහෙමයි දැන් දැන් මේ මම දැක්කම තමයි පුදුමනේ, තමා රුපියල් කෝටි 80ක් වැය කරමින් ආණ්ඩුකාර නිලියවසක් ඉදිකිරන බවට බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය සෝදේවි මහතා කර ඇති චෝදනාව. දැන දැනම දැන් මම කවදාකවත් එහෙම කළා නැහැ. දැන් මම දැකලා ඇති මම මාධ්‍යවලත් එක්කත් හැප්පෙන්නේ දැන් සම්පූර්ණ අපේ පළාත් සභාව ගැන සත්‍ය නෙමෙයි ප්‍රචාරය වෙන්නේ. දැන් පෞද්ගලික දවස්වල දොරක් ගැන කිව්වා, පුටු ටික ගැන කිව්වා. දැන් පුටු ගැනත් ආණ්ඩුකාරතුමා කියන ගණන් බොරු. දැන් ඇත්ත කතාවක් අපි කවුරුත් දන්නේ නැහැ 6,30,000කට ටෙන්ඩර් මේක මිල ගාණක් ඇඳුවලා තියෙනවා කියලා අපි කවුරුත් දන්නේ නැහැ. අපිට දැනගන්නත් අදාළ නැහැ. හැබැයි ඉතින් වගකීම් කෙනෙක්ට තිබුණා කියන්න මෙන්න 6,30,000 කියලා. අනික ඒකෙත් තියෙන්නේ ටැක්ස්. බදු වලට තමයි ආණ්ඩුවට යන බදු වලට තමයි භාගයක් තියෙන්නේ. මොන හේතුව නිසාවත් මම ඒක අපිට දැනගත්තා නම් අපි ටෙන්ඩර් මණ්ඩලෙ හිටියේ නම් අපි ඉඳගන්නේ නැහැ ටෙන්ඩර් මණ්ඩලෙ. ඉතින් අපි දන්නේ නැහැ. නමුත් ඒක මිලදී ගැනීමකට මේ වෙලාව තිබුණේ නැහැ. නමුත් අපි දැනගත්ත හැටියෙම මමත් දැනගත්තා මාධ්‍යවලින්. ඉතින් අපි එබලෙම අපි ඒක කැන්සල් කරා. ඉතින් ආණ්ඩුකාරතුමාට අයිතියක් නැහැ සභාව තමා නියෝජනය කරන සභාව විවේචනය කරන්න. ඉතින් ආණ්ඩුකාරතුමාට තියෙන බලතල ආණ්ඩුකම් ව්‍යවස්ථාව අනුව යම් දෙයක් කරනකොට ප්‍රධාන අමාත්‍යතුමා ඇතුළු අමාත්‍යවරුත් එක්ක සාකච්ඡා කරලා තමයි තීන්දුවක් ගන්න. එහෙම නැතුව සභාවක් මේව කරන්න මාධ්‍ය ප්‍රසන්දර්ශන තියන්න ඒක ආචාරශීලී නෑ. ඔව්, දැන් ඒකත් එක්කම මේ රටේ මහජනතාවගේ යම්කිසි මතයක් ගොඩනගුණා. දැන් පාර්ලිමේන්තුවට නොදෙවෙනි තැනක් තමයි බස්නාහිර පළාත් සභාව කියලා කියන්නේ. එතකොට බස්නාහිර පළාත් සභාවේ මේ වගේ වේදමක් දැරීම මහජනතාවටත් ඒකේ අනිපැතර බරක් එනවද කියන කාරණේ පිළිබඳව මහජනතාව තුරත් දැඩි මතයක් නිර්මාණය වෙනවා. නෑ, අපි දැන් ඇයි එච්චර වේදමක් කරලා හදන්නේ කියලා. මහජනතාවට ඒ සම්බන්ධයෙන් බරක් නෑ. මොකද විශේෂයෙන්ම බස්නාහිර පළාත කියන්නේ ආදායම් තියෙන පළාතක්. දැන් අපි එහෙම හැදුවට ගොඩනැගිල්ලක් අනිත් පළාතකට ටිකක් අමාරුයි. හැබැයි අපි අනිත් පළාත්වල වගේ නෙමෙයි, අපිට භූමිය අඩුයි. අඩු භූමියකින් අපි තට්ටු 15ක ගොඩනැගිල්ලක් දැන් සමහරක් මාධ්‍ය වලින් දැම්ම තට්ටු 15ක ගොඩනැගිල්ලක් කියලා. හෙඩින් එකම දැම්ම. අරින්ම මම ඒ ගැන හරියටම කනගාට වෙනවා මාධ්‍ය සම්බන්ධයෙන්. දැන් ඒකේ තියෙන වටිනාකම ගැන නෙමෙයි, කියන්නේ මුල්‍ය වටිනාකම ගැන නෙමෙයි. දැන් ඉස්සර මාව හම්බෙන්න සාවස්වීට එන්න ඕනේ. අධ්‍යාපන ඇමතුම හම්බ වෙන බත්තර මුල්ලට යන්න, සෞඛ්‍ය ඇමතුම හම්බ වෙන නුගේගොට්ට යන්න. මේ එතකොට මේ වගේ මහජන ඊට පස්සේ අධ්‍යාපන ඇමතුමා බත්තර මුල්ලෙන් හම්බ වෙලා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂතුමා හම්බ වෙන ග්‍රීන් පාත් එකට එනවා. ආයුර්වේද කොමසාරිස් වෙන ආයුර්වේද එක වෙන පැත්තක මේ වගේ හැම එකක්ම වටේ බෙදලා දැන් මේක එකට ගත්ත. එකට ගන්න පුළුවන්ද මේ රුපියලෙන් දෙකේ? ඉතින් ඒක බාහිර කතාබහට වැඩි අභ්‍යන්තර වටිනාකම වැඩි කියලා ඔබතුමා කියන්නේ. ඒක ගැන කතා කරේ නෑ. අපි කරලා තියෙන දේවල් ගැන හරියට එකින් එක ඇවිල්ලා බලුවේ නෑ. දැන් කසුන් ඇවිල්ලා බලුවනම් ඉතින් ඇතුල් වෙලා එළියට එනකොට බලනවා යකෝ මේ මාධ්‍ය කොයිතරම් නොමග යවීමක් කරාද මේ සභාව සම්බන්ධයෙන්. අපි අලුත් ගොඩනැගිල්ලක් හදලා තියෙන්නේ. හරි, කෙනෙකුට ප්‍රශ්න කරන්න පුළුවන් මහමෙතුමනි. හරි, ගොඩනැගිලිත් හදලා තියෙනවා. බස්නාහිර පළාත් සභාව මේ වෙනකොට ඔබතුමාගේ ප්‍රධාන අමාත්‍ය ධුරය යටතේ මොනවද කරලා තියෙන්නේ කියලා කෙනෙක් ප්‍රශ්න කරන්න පුළුවන්. මේ ගෙවුණු කාල පරිච්ඡේදය තුළ බස්නාහිර පළාත් සභාවේ ජනතාවට. ඔව්. අපිද? අපි විශාල වැඩ කොටසක්. අපි ගත්තොත් මහා මාර්ගවල ඉඳන් අධ්‍යාපනය සෞඛ්‍ය දක්වා විශාල වැඩ කොටසක් අපි කරලා තියෙනවා. මොකද දැන් අපි මේ අවුරුද්දේ කරපු ලොකුම දේ තමයි බිලියන 4ක් වෙන් කරලා සියලුම පාසල්. මොකද මං මහමැතිවරණයට පත් වෙනකොට මේ සමහරක් පාසල් තිබුණා මේ කන්ටේනර් වල හත් වල පාර්ටිෂන් කළා.
ඒ වගේ විශාල තත්ත්වයක් තිබුණා. ඉතින් අපි බිලියන 4ක් වෙන් කළා. අනිත් එක අසුන් අපි ගත්ත ටාගට් එක මං මන්තුරුන්ට කිව්වා. මන්තුරු මයින් අහුව මේ බිලියන 4 කොහොමද මේ අවුරුද්ද වියදම් කරන්නේ කියලා. මම කිව්වා ඒක මම බලා ගන්න කියලා. අපි දැන් බිලියන 4 වියදම් කළා ඉවරයි. දැන් ඕගොල්ලන්ට මාධ්‍ය වලින් පත්‍ර වලින් පුවත්පත් වලින් දැන් ගන්න හම්බෙන්නේ සමහර පලාස සභාවල් සල්ලි ආපහු රජයට වෙනවා කියලා. ඔව්. එහෙම උනේ නැහැ. දැන් ඇත්තටම මං ගැන මං කියන එක වැරදි. හැබැයි මම බස් මම මේ අවුරුදු තුන මාරට බස් නැර පළාතේ ජනතාවගේ මුදල් වලට මාර සාධාරණයක් කරලා තියෙනවා. ඔය ගොඩ නැගිල්ල හදලා ඕක ප්‍රසන්න රන්තුංග මහමෙතුමා තමයි පටන් ගත්තේ. නමුත් මේ වැඩ ඉවර කරලා ඉක්මනින් වැඩ ඉවර කළා ඕකම කිරීමම පළාතේ ජනතාවට කරු සුවිශාල සේවාවක්. මේ වගේ සෞඛ්‍යයට දැන් සෞඛ්‍යයට මම උදාහරණයක් ගත්තොත් මේ අවුරුද්දේ අපි කළුතර දිස්ත්‍රික්කයට වෙන් කර මුදල ගත්තොත් කෝටි 50. ඒ වගේ බොහෝ වැඩ කොටසක් කරලා තියෙනවා. ඔව් එතකොට කොළඹට එතකොට ගම්පහට සාමාන්‍යයෙන් පළාතේ වැඩිම මුදලක් වෙන් වෙන්නේ ගම්පහට. සාමාන්‍ය දිස්ත්‍රික්ක තුන ගත්තාම ඉතින් ඒ වගේ මේ බිලියන 12ක් විතර වැඩ අපි මේ අවුරුද්දේ කරා. බිලියන 12ක් විතර වැඩ. අපි මේ බස්නාහිර පළාත් ප්‍රධානමන්ත්‍රීවත් එක හත්වෙනි පැය ඉන්නේ. අපි මේ පළාත් සභාවෙන් එළියට යමු. ජාතික දේශපාලන ගැන මේ වෙනකොට ඊයේ සවස් භාගයේ වෙනකොට මේ නාමල් කුමාර තවත් හෙළිදරව්වක් කරනවා. විශේෂම ජනාධිපතිතුමා සහ හිටපු ආරක්ෂක ලේකම්තුමා ඝාතන කුමන්ත්‍රය සම්බන්ධයෙන් මුලින්ම තොරතුරු වාර්තා කරන්නේ මොහු මේ හෙළිදරව්වක් කරන්න. දැන් ඊයේ අලුත්ම හෙළිදරව්වක් කරනවා. මේක ජාතික දේශපාලනේ ආයේ තව පැත්තකට අරගෙන යන කතාවක් බවට පත් වෙනවා. මහමෙතුමා විදිහට ඔබතුමාගේ මතය මොකද්ද? අදහස මොකද්ද මේ සම්බන්ධයෙන්? නෑ ඉතාම කනගාටුදායක තත්ත්වයක්. අපිට ලැබෙන තොරතුරු සහ මාධ්‍යවල යන තොරතුරු අනුව ඉතා පැහැදිලි හිටපු අගමැතිතුමා සහ එතුමා යටතේ ඉන්න ගෝල බාලයන් විසින් ජනාධිපතිතුමා ඝාතනය කිරීමේ තැතක් තිබ්බ කියන එක ගම්වලින් ඕන පොඩි මිනිහට තේරෙනවා. ඒ වගේම දැන් ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්තුමා පිළිබඳවත් දේශපාලන ලෝකයේ දැඩි ලෙස කතා වෙන කෙනෙක්. එතකොට සමහරක් වෙලාවට මේගොල්ලෝ හිතන්නේ නැති මේ දෙන්නම ඝාතනය කරගත්තොත් ඉදිරි දේශපාලන කටයුතු වලදී ඒගොල්ලන්ට වඩාත් පාසුවක් වෙයි කියලා. අනිත් එක අපි දැන් එකක් තමයි ජීවිතයේට රනිල් වික්‍රමසිංහ මහත්තයාට මේ රටේ විධායක ජනාධිපති වෙන්න පුළුවන් කමක් නැහැ. සමහරක් වෙලාවට දීර්ඝකාලීන දේශපාලන අධ්‍යක්ෂකම් එක්ක එවැනි ඉලක්කයක් ගන්න බැරි වෙනකොට දේශපාලඥයෝ කෙටි ක්‍රම අනුගමනය කරනවා. ඉතින් හිතන්නේ නැතුව ඇති මෙහෙමපත් වේ කියලා. ඉතින් අපේ රටේ මිනිහක් මරලා හෝ මනුෂ්‍ය ඝාතනයක් කරන් සැලසුම් කරත් බෞද්ධ දර්ශනය අනුව ගත්තොත් සැලසුම් කරා කියන්නේත් ඒ ඝාතනය සමාන දඬුවමක්. ඉතින් ඒ නිසා අද මේ ඒ වගේ වැරදි උත්සාහයක් අරගෙන අද රට අස්ථාවර කරලා බරපතල ගැටලුවකට හිටපු අගමැතිතුමා පත් කරා කියන එක පිළිබඳව අපි තේරුම් ගන්න ඕන. දැන් අපි ජනාධිපතිතුමා ගත්තේ ජනාධිපතිතුමාට කාටවත් තෝදනා කරන්න බෑ. ජනාධිපතිතුමා 2015 ජනවාරි 8 වෙනිදා දුන්න තීන්දුවට ගරු කරමින් 62 ලක්ෂයට ගරු කරමින් තමයි කරූ ජයසූරිය මහත්තයාට මේක බාරගන්න කිව්වේ. සජිත් ප්‍රේමදාස මහත්තයාට මේක බාරගන්න කිව්වේ. ඒගොල්ලෝ බාරගන්නේ නැත්තම් ජනාධිපතිතුමා තුන්වෙනි චොයිස් එක අරන් තියෙනවා. ඒක තමයි රටේ චොයිස් එක. මෛත්‍රීපාල ජනාධිපතිට පස්සේ මේ රටේ ජනතාව ඊළඟට කැමති මහින්ද මහත්තයනේ. ඉතින් ඒක ඒක කාටවත් වැරදි කියන්න බෑ. අපි කනගාට අනිත් එක අපි වැඩ කරන්න ඕනේ. මේ බටහිරට ඕනේ දෙන්නේ නැමෙන්නේ. අපි වැඩ කරන්න ඕනේ මේ රටට ඕනේ දෙන්න. දැන් බලන් ගියාම කතානායකතුමයි එක්සත් ජාතික පක්ෂයේ දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා නම් කොහොමත් ඕල්සේල්ම යන්නේ බටහිරටනේ කඩේ. ඕක ඉතින් ඉතිහාසෙ ඉඳන් මේ 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 පෞල් පැවැත්මේ ඒ පැවැතියගෙන ඉන ඉතිහාසෙම ගත්තාම මේ මේ දෙකනේ දෙකට බෙදලා කියලා තියෙනවා. ඉතින් මේ ද මේ தත්ත්වය වෙනස් වෙනවා. ඉතින් මේ මෛත්‍රීපාල සිරිසේන කිව්වත් මහින්ද රාජපක්ෂ කිව්වත් දේශීය මානසිකත්වයේ තියෙන දේශීය උරුවට එදා අධිරාජ්‍යවාදී සමයේ මේ මේ වේහලපු අපේ මේ රටේ අධිරාජ්‍යවාද සුද්ධන්ට හෙරෙයිව සටන් කරපු ඒ වෙනුවෙන් පාව නොදිච්ච ජාතියකින් පැවතෙන දෙන්නෙක් නේ මේ දෙන්න. මෛත්‍රීපාල ජනාධිපතිතුමයි මහින්ද රාජපක්ෂ මහත්තයයි. අපි අයිති වෙන්නේ ඒ කණ්ඩායමටනේ. අපි කෝට්ටේ
අපි අයිතින්නෙත් ඒ පරම්පරාවලට රාජ පරම්පරාවල. ඉතින් මේක තමයි වෙනස. ඉතින් බටහිර කණ්ඩායමයි දේශීය කණ්ඩායමත් එක තමයි දැන් මේ සටන තියෙන්නේ. ඔව් දැන් ඊයේ කරපු මේ බරපතලම හෙල්දරව තමයි පොලිස් පෙත්තුවත් මේකට සම්බන්ධයි කියන කාරණය. මේ නාමල් කුමාර කියන කරුණු අනුව අගමැතිතුමාටයි පොලිස් පෙත්තුමාටයි මේ චෝදනාවෙන් බේරෙන්න බෑ. ඒක තමයි ඇත්ත කතාව. දැන් එහෙම පොලිස් ප්‍රතිවිරෙක් එක ඉස්සරහට අරගෙන රට ඉස්සරහට අරගෙන යන්න පුළුවන්ද කියන කාරණේ පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා මේ හෙළදරව්වත් එක්ක නේද මහත්මනේ. ඕවා ඉතින් ওই 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් එනේ වනේ දැන් ওই කසුන් කියන විදිහට. දැන් ඉස්සර වගේ නම් පොලිස් ප්‍රති එහෙනම් ඔය මේ චේන්ජ් එක වෙන්න ඉස්සලානේ ගෙදර යන්නේ. ඔව්. දැන් මේ ව්‍යවස්ථා මේ අවුල්නේ. දැන් ඔය දැන් 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය කරගත්තා. මේ වාර රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා සමහරත් යනු හරිම උපේක්ෂා උපායශීලීව කරේ. දැන් ජනාධිපතිතුමාට හවු වෙච්ච ඒවා ජනාධිපතිතුමා ඔක්කොම අයින් කරගත්තා. දැන් සමහරක් අය චෝදනා කරා පහුගිය කාලේ අපි මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවත් එක්ක ඉන්න එක වැරදි කියලා. ඒක නම් ඉතින් මම මුල ඉඳන්ම කිව්වනේ මේ UMP අයත් එක්ක අපිට ආණ්ඩුව හරියන්නේ නැහැ. ඔය දීගේ ගැලපෙන්නේ නැහැ කියලා ඉතින් මම හැම වෙලේම කිව්වනේ. හැබැයි නමුත් ඒ අවධියේදී පහුගේ අවධියේදී 26 වෙනි පහුගේ 26 වෙනිද වෙනකන් අපි නොසිටියානම් එහෙනම් එහෙනම් කවුරු හරි අල්ලගෙන අපෙත් අයත් අල්ලගෙන ඒකාබද්ධෙත් කට්ටියක් හරි අල්ලගෙන මුන්න අනිත් අයත් අල්ලගෙන මේගොල්ලෝ ආණ්ඩුවක් හදාගන්නවා. හැබැයි ආණ්ඩුවක් හදාගත්තා නම් අද රට මෙතනට එන්නේ නැහැ එන. ඒසාව අපි එතන කොටස්කාර වෙච්ච නිසා තමයි අද අපිට රට මෙතනට ගේන්න පුළුවන් වුණේ. නැවත මහින්ද මහත්තයව අගමැති කරන්න පුළුවන්කම ලැබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ ආණ්ඩුව ඉටපු නිසා. හැබැයි දැන් දේශපාලන න්‍යාය පත්‍රයේ හරිතැනට ආවම තමයි ජනාධිපතිතුමා හරි තීන්දුව ගත්තේ. නැත්තම් එතුමත් 62 ලක්ෂයක් ජනතාවට ගරු කරමින් හිටියේ. මං හිතන්නේ දැන් තප්පරයක්. දැන් 62 ලක්ෂ ජනතාව විතරක් නෙමෙයි 58 ලක්ෂයටත් සාධාරණයක් ඉෂ්ට වෙනවා දැන්. 62 ලක්ෂයට විතරයි නමුත් 62 ලක්ෂය අරමුණුත් එක්ක 58 ලක්ෂයේ අරමුණු ඉෂ්ට කරන්න පුළුවන් වෙනවා මේ දෙන්න එකතු වීම සම්බන්ධයෙන්. ඔබතුමා විශ්වාස කරනවාද ජනාධිපතිතුමා මේ නිවැරදිම වෙලාවේ මේ තීරණය ගත්තේ කියලා? අනිවාර්යෙන්. මේ වෙන ගන්න විදියක් නැහැ නේ. ජනාධිපතිතුමාට ජනාධිපතිතුමා සමහර අය කියන මේක මේ ඉක්මන් වැඩි. නැත්තම් සමහර අය කියන ඇයි මෙච්චර කල් හිටියේ? නෑ නෑ ඕක කියන්නේ ඔය ඒකාබද්ධ විපක්ෂයේට ඉන්න සමහර පාක්ෂිකයනේ. හැබැයි ඒගොල්ලෝ කියන්නේ අපරාධ මහින්ද මහත්තයා කලබල වුණේ ජනාධිපතිතුමාගේ ලණුවක් කෑවා මේ අවුරුදු එකමාරක් හිටියනම් 3-2 ගන්න පුළුවන් ගෙඩිය පිටින් ගන්න පුළුවන් කියලා. අවුරුදු එකමාරක් ඉන්නකොට මේ යන විදිහට ගියාඩක් රාජපක්ෂ පවුලම හිරේ. ඒකනේ ප්ලෑන් එක තිබුණේ. රාජපක්ෂ පවුලම හිරේ. එතකොට කොහොමද ගන්නෙ? මම කියන්නේ මේ රාජපක්ෂ පවුල හිරේ යන නිසා ජනාධිපතිතුමා මහින්ද මහත්තයා අගමැති කරා කියලා. කාලීන දේශපාලන අවශ්‍යතාවයේ අනුව රටේ පෞද්ගලික පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලයත් එක්ක නිර්මාණය වෙච්ච ජනමතයට ගරු කරමින් තමයි එතුමා තීන්දුව ගත්තේ. අනික මේ තියෙන දේශපාලන අරමුණු මේ ගැටළු හැමුවේ වෙන කෙනෙක් නෑ මේ අගමැතිකම ගන්න. රටේ ජනතාවගේ 80% ජනතාවගෙත් බලාපොරොත්තුව මහින්ද මහත්තයා. ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන හැම කෙනෙක් පුජන පෙරමුණේ නියෝජනය කරන හැම කෙනෙකුගේ කිව්වේ මහින්ද මහත්තයා අගමැති විය යුතුයි කියලා. අපිත් හිටියේ එතන. මම නම් හැම වෙලේම කිව්වේ මහින්ද මහත්තයා මෛත්‍රීපාල මහත්තයා එකතු වෙලා යන්න ඕනේ කියන එක තමයි මම හිතුවේ විස්තර. ඉතින් ඒක වෙලා තියෙනවා. වෙන්න ඕන දේ වෙලා තියෙනවා. විය යුතු දේ වෙලා තියෙනවා. හරි අපි මේ බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යතුමා නිසෝ දේවප්‍රියමත්තුමන් එක හත්වෙනි පැය ඉන්නේ. අපිට පුංචි විරාමයකට අවසර දෙන්න. ඊට පස්සේ යලිත් සූදානම්. අපි හත්වෙනි පැයෙන් මේ සාකච්ඡාව ඉස්සරහට අරගෙන යන්න. අපේ අද හත්වෙනි පැයත් එක්ක සාකච්ඡා කරන්නේ බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රියමත්තුමා එක්ක. බස්නාහිර පළාත් සභාව පිළිබඳව කතා කළා. ඊට පස්සේ මේ වර්තමානයේ තියෙන දේශපාලන තත්ත්වය පිළිබඳව කතා කළා. මහත්මතුමනි මේ දැන් ඔබතුමාලගේ පක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම්මේලනයක් කැඳවලා තිබුණා. මේ සම්මේලනය කැඳෙව්වේ ඇයි කියන කාරණය පිළිබඳ සහ විපක්ෂයෙන් බරපතල චෝදනාවකුත් එල්ලුණා සම්මේලනයේ ඔබතුමාල ගැන කතා කරේ නැහැ කියලා. නෑ විපක්ෂය මේ දවස්වල කියන කතා අපිට වැඩක් වෙන්නේ නැහැ. මොකද මේ ඒකාබද්ධ පුජන පෙරමුණ කණ්ඩායම 3-2 සීමා ප්‍රවත්වනවා. එතකොට අපි මේ 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 සන්ධානයේ ඉන්න ප්‍රබල කණ්ඩායම් දෙකක් නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි පුජන පෙරමුණයි කියන්නේ මේ එක තමයි දැන් දෙක වෙලාදී. ඉතින්
අපි මධ්‍යමකාර සභාවේදී අපි හිතුවේ මේ දැන් මේ ඇතිවෙච්ච තත්ත්වයත් එක්ක මේ පාක්ෂිකයන්ව ගෙනල්ලා කොළඹට මේ මොකද අපිට සම්මේලනෙත් පවත්ව ගන්න බැරුව කියන්නේ මේ දේශපාලන ගැටලුත් එක්ක නෝ මොකද දැත් අපි සම්මේලනයේ දිනේ දානකොට ප්ලෑන් කරනකොට මේ පොජන පෙරමුණ අර දවන්ත උද්ඝෝෂණයේ ලැහැත් කියලා තිබ්බ ඒ එනිසා මේක පස්සට ගියා ඉතින් අතික ජනතාවතුමා කිව්වේ අපි පුළුල් සම්මේලනයක් අපි ලබන අවදි පවත්වමු එතෙක් අපි මේ 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 අපේ මේ සුගතදාස ක්‍රීඩාංගණයට ගෙනල්ලා මේ සාමාන්‍ය විදිහට රැලියක් පවත්වලා පාක්ෂිකයන් ආමන්ත්‍රණය කරමු කියලා තමයි කිව්වේ. ඉතින් ඒකේ ඒක ඇති වැරදක් මම දකින්නේ නැහැ. ඉතින් දේශපාලන පක්ෂයක් හැම වෙලෙම අප්ඩේට් වෙන්න එපයි. අලුත් වෙන්න ඕනේ, මතවාද එන්න ඕනේ, කණ්ඩායම රැස් වෙන්න ඕනේ නැත්තම් නිකම්ම හිටියොත්. දැන් පොජන පෙරමුණ විපක්ෂයට ගිහිල්ලා ඒකබද්ධ විපක්ෂය හදලා කරපු සටනේ ප්‍රතිඵලයක්නේ පළාත් පාලන මැතිවරණ ජයග්‍රහණය කිරීම. එතකොට හැම වෙලෙම දේශපාලන පක්ෂ ඒ තමුන්ගේ ඒ මට්ටම තියාගන්න නම් දේශපාලන ක්‍රියාකාරකම් කරන්න ඕනේ. ඉතින් ඒක අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි ඒ ක්‍රියාකාරම කරන්නේ. මොකද මහින්ද මහත්තයා වගේම මෛත්‍රීපාල සිසේන මහත්තයාත් මේ දෙන්නම එකට එක පක්ෂයක ඉඳලා එක්සත් ජාතික පක්ෂ විරෝධීව සටන් මෙහෙපු නායකයෝ දෙන්නෙක්. ඉතින් එතකොට අපි මේ කඳවුරු දෙකේ ඉඳන් ශක්තිමත් කරන්නේ මේ රටේ දේශපාලනය. දැන් මේ කඳවුරු දෙකක් විදිහට ඉස්සරහට යන්න පුළුවන්ද? එකතු වීමේ අපේක්ෂාවක් නැද්ද ඔබතුමාලගේ? නැ කිසිම ගැටලුවක් නැහැ. ඒකාබද්ධ වීම සම්බන්ධයෙන් කිසිම ගැටලුවක් නැහැ. තා මෙහෙමනේ දැන් පවුලක වුණත් දෙන්නෙක් අම්මා තාත්තා එකතු වුණාම මේ ටික දවසක් යනකම් ඉතින් මේ පොඩි පොඩි කුරුකුරු තියෙනවනේ. ආ තමයි කියයි තාත්තා පුදාලා ගිහිල්ලා කියයි. අම්මා ගියයි මේ මිනිහයාට මුල මතක නැති උනායි කියලා ඉතින් වගේ පොඩි පොඩි තියෙන ඉතින් මේක අනිත් එක මේ පිටපක්ෂ දෙක උදෙමින් මේ එකම කට්ටියනේ විවිධ ගැටලු තියෙනවා දැන් මේ එකපොතු වෙනකොට තව කෙනෙක්ට සංවිධායක ධූරයේ අහිමි වෙයිද තව කෙනෙක්ට පාර්ලිමේන්තුවේ එන්න බැරි වෙයිද මේ වගේ එක එක පුද්ගලයාට බලපාන ගැටලු තියෙනවා ඉතින් ඒ වැනි තත්ත්වයන් තුළ එකපාරට මේක හදන්න බෑ හැබැයි අපිට සතුටු නායකයෝ දෙන්න නායකයෝ දෙන්න හොඳ අවබෝධයෙන් කටයුතු කරනවා. ඒ වගේම ඒ දෙපැත්තෙම ඉන්න අනිකුත් දේශපාලන නායකුත් නායකයනුත් බොහොම අවබෝධයෙන් කටයුතු කරනවා. ඒ නිසා කවුරුත් ඉතිරි නැන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ප්‍රමුඛ බටහිරත් එතුමාත් එක්ක ඉන්න කණ්ඩායම තිතුවේ නැහැ. මොන හේතුවක් නිසාවත් මෛත්‍රීපාල සිසේන ජනාධිපතිතුමා මේ අග්‍රාමාත්‍ය ධූරයේ ගණ්ඩ මහින්ද රාජපක්ෂ මහත්තයාට ආරාධනා කරයි කියලා. ඒගොල්ලෝ ඉතින් මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හුරුතල් කර කර ඒක අඩියට තියාගෙන හොරකම් කර කර අපුවත් විනාශ කරලා රටත් විනාශ කරන්නනි හැදුවේ. ඒකට ඉඩ දෙයිද දිවංගත අපේ පක්ෂයේ නිර්මාතෘ බණ්ඩාරනායක ශ්‍රීමතන් තමන්ගේ ලේවලින් හදපු පක්ෂය මැතිනිය ප්‍රජා අයිතිය නැති කරගෙන ආරක්ෂා කරපු පක්ෂය. එතකොට මහින්ද මහත්තයාගේ තාත්තා එදා බණ්ඩාරනායක මහත්තයත් එක්ක හදපු පක්ෂය මේක විනාශ කරන්න පුළුවන් කමක් නැහැ. ඒවට විශ්වයෙන් ශක්තිය ලැබෙන්නේ නැහැ. ඒ රටේ අද අපි ඕගොල්ලෝ අපි මේ වගේ පොඩි වුන් මේ දුප්පත් වුන් අහිංසකයන් වුන් අද මේ බස්සාර බලතේ මහවැදිකම් කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හින්දානේ. මහින්ද මහත්තයා දෙපාරක් අගම ජනාධිපති වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හින්දා. චන්දිකා මැතිණිය මහජන පක්ෂය හදලා අන්තිමේදී තාත් හදව අම්මා ආරක්ෂකවරු පක්ෂයට ඇවිල්ලා ජනාධිපති වුණේ. අද මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද මේ පොදු අපේක්ෂකයා වෙන්න ශක්තිය ලැබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නිසා. මේක ඇවිල්ලා නිකන් අපේ බෞද්ධ අපේ ආගම වගේ බුදුහන්දුරෝ වගේ අපිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිය. බුදුහන්දුරන් පක්ෂේ අම්මා තාත්තාට පක්ෂේ අපිට ඉන්න එකම ගෞරවනීය ස්ථානය තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ඒක විනාශ කරන්න බෑ. කෙනෙක්ට කියන්න පුළුවන් එදා තිබ්බ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නෙවෙයි අද තියෙන්නේ කියලා. මොකද පහුගිය කාලේ ඇතිවිච්ච මත ගැටුම් ඒත් එක්කම මේ කණ්ඩායම් දෙක ඒකාබද්ධ වීම සහ කණ්ඩායම් දෙක වෙන්වීමත් එක්ක කෙනෙකුට කියන්න පුළුවන් ඔබතුමා ඔය කියන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එදා තිබ්බට අද නැහැ කියලා. නෑ නෑ නෑ. ඔය දැන් මේ මම ඉතින් ඔගේ වැඩි කියන්න යන්නේ නෑ. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බණ්ඩාරනායක මැතිතුමාගේ ගෙන් පස්සේ අපි මැතිණිය වගේ ඒ වගේ ඉන්න බෑනේ. මේක අප්ඩේට් වෙන්න ඕනේ. වෙනස් ලෝකේ වෙනස් වෙනවා. අර දැන් අපි දැක්ක වෘත්තියන් 15ක් විතර
අලුතින් එකතු වෙනවා. ඒ වගේ වෙනස් වෙනකොට අපි වෙනස් වෙන්නේ නැතුව ගියොත් එහෙම අපිට පවතින්න බෑ. දැන් අද එක්සත් ජාතික පක්ෂයට මොකද වෙලා තියෙන්නේ? දීර්ඝ අවුරුදු ගාණක් පරදිච්ච නායකයෙක් ඉන්න තාක්කල් ඒක චේන්ජ් වෙන්න ඕනේ. අපේ බණ්ඩාරනායක ශ්‍රීමතානන් හිටියා, මැතිණිය බලය ගත්ත එතුමයන් පස්සේ, ඊට පස්සේ චන්ද්‍රිකා මැතිණිය ආවා. එතකොට චන්ද්‍රිකා මැතිණිය වෙලේ අවශ්‍යතාවයක් එතුමිය ආවා. ඊට පස්සේ රටේ වාසනාවට මහින්ද මහත්තයා ආවා, ඇවිල්ලා යුද්ධේ නතර කරා. ඊට පස්සේ මහජපසිසෙන් ජනවතු ආවා. මේ ඔක්කොම රටේ ජනතාවගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් පෙළගැහුණේ. ඉතින් එක්සත් ජාතික පක්ෂයට යන්තම් ගන්න පුළුවන්ුණේ ජනාධිපති තරග දෙකයි. දැන් මොන හේතුවක් නිසාවත් ජයජාතන මැතිතුමා හිතුවේ නැහැ මේක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටයි කියලා. පලාස් සභාව ටික ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටයි. එදා 80 ගණන් වල 82 විතර ලාම්පු කලගෙඩි සෙල්ලම් යනකොට අපි මේ ඉස්කෝලේ යන ළමයි මැතිවරණ ප්‍රතිඵලය දැක්කහම අපි පොඩි වුණාට අපි කල්පනා කරා ජීවිතේට අපිට දිනන්න හම් වෙන්නේ නැහැ නේ. අද මේක වෙනස් වෙනවා. ඉතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අප්ඩේට් වෙන්න ඕනේ. එහෙම නොවුනොත් එහෙම මම බය හිටියේ මේ යන විදියට ගිහිල්ලා මේ UMP එකත් එක්ක ගිහිල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වහන්න වෙයි කියලා. මම ඇත්තටම ජනාධිපතිතුමාට ඉතාම ස්තුතිවන්ත වෙනවා මේ ගත්ත තීන්දුව නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා වුණා. දැන් ගම්මුල මිනිස්සු අපිත් එක්ක හිනා වෙනවා කතා කරනවා. මට නම් ප්‍රශ්නයක් නැහැ. මොකද ගම්මුල ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දන්නවා මම කොතනද හිටියේ කියලා. මම හිටිය හැම වෙලේම මේ කණ්ඩායම් දෙක එකතු කරලා රට ආරක්ෂා කරන තැන, පක්ෂයයි රටයි ආරක්ෂා කරන තැන මම හිටියේ. මම නම් මේකට ඉතාම සතුටුයි. මං මීට වඩා තීන්දුවක් ගන්න විදියක් නැහැ ජනාධිපතිතුමා. රට ගැන හිතනකොට මීට වඩා ගන්න තීන්දුවක් නැහැ. පක්ෂය ගැන හිතනකොට ජනාධිපතිතුමාට මීට වඩා මේ රටයි පක්ෂය ගැන හිතනකොට ජනාධිපතිතුමාට මීට වඩා ගන්න තීන්දුවක් නැහැ. උපරිමයෙන් අරන් තියෙනවා. නිවැරදි වෙලාවේ. නිවැරදි වෙලාවේ අරන් තියෙනවා. දැන් මේ බලලෝභීත්වය ගැන කතා කරනවා. පහුගිය දවස් ටිකේ ඒ පිළිබඳ සාකච්ඡා වුණා. අපි දැක්කා මේ බලයට තියෙන කෑදරකමත් නිසා තමයි මෙතන ඉන්නේ යන්න කියලා. සමහරලාට දේශපාලන කියව පලයව කියන තැනට පත් වුණා. හැබැයි අපි දකිනවා දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගැන කතා කරන උදවියගේ එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ නායකත්වයේ පිළිබඳ දැඩි අර්බුදයක් හටගෙන තියෙනවා. පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිබඳ දැඩි අර්බුදයක්. රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න කොහොමද පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය රකින්න නැතුව කියලා බොහෝ දෙනෙක් ප්‍රශ්න කරනවා. රනිල් වික්‍රමසිංහ මහත්මයා පිළිබඳව මම ඒකනේ කිව්වේ. දැන් අපි අප්ඩේට් වුණානේ බණ්ඩාරනායක සීමතා නම් මැතිණිය, චන්දිකා මැතිණිය එහෙම ඇවිල්ලා ජනප්‍රිය ආවනේ. දැන් මේ ඔක්කොම චන්දිකා මැතිණියගේ ඉඳන් ගත්තාම අද තාම ඉතින් එක්සත් ජාතික පක්ෂය එතන ඉන්නේ. කොච්චර කිව්වත් මේ රටට මේ දේශීය අනන්‍යතාවයේ තියෙන නායකයෙක් හිටත් එක්සත් ජාතික පක්ෂයට පත් කරගන්න බෑ. දේශීය අනන්‍යතාවයේ තියෙන බටහිරට නම් ඕන විදියට ඉන්න දේශීය අනන්‍යතාවයේ තියෙන නායකයෙක් මේ රටේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ එනකන් අපි තමයි බලේ ඉන්නේ. මොකද අපිට තමයි එහෙම නායකයෝ ඉන්නේ. අපේ කණ්ඩායම තමයි දේශීය අනන්‍යතාවයේ ඇති වෙන රට දාතියට ආදරය කරන නායකයෝ ඉන්නේ අපේ කණ්ඩායම. ඕක තමයි එක්සත් ජාතික පක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර තියෙන වෙනස. තාම ඒගොල්ලන්ට මේ පක්ෂයේ මේ 48 ඉඳන් ආපු සම්ප්‍රදායෙන් ඒගොල්ලන්ට ගැලවෙන්න බෑ. අපේ අපි පක්ෂය ආරම්භ කරනකොට තිබ්බ තැනම අපි ඉන්නවා. ලෝකයේ නවීනතාවයත් එක්ක නව්‍යතාවයත් එක්ක අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අප්ඩේට් වෙමින් එතන ඉන්නවා. අපි බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඒසුර දේවක්‍රීමතුමාගේ හත්වෙනි පෙය මේ සාකච්ඡා කරමින් ඉන්නේ. මහත්මතුමනි අපිට තව විනාඩියයි තියෙන්නේ. ජනාධිපතිතුමා කිව්වා සතියක් ඇතුළත මේ ප්‍රශ්න විසඳනවා කියලා. තව දවස් 5යි ඉතුරු වෙලා තියෙන්නේ. ජනතාවට බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්ද? ඔබ මේ ජනතාවත් එක්ක ඉන්න දේශපාලඥයෙක්, ජනාධිපතිතුමා සමීපව ඇසුරු කරන කෙනෙක් නිසා දවස් 5න් පුළුවන් වෙන්නේ ජනාධිපතිතුමා. අනිවාර්යයෙන්ම ජනාධිපතිතුමා යමක් දැනගෙන අවබෝධයෙන් කරපු ප්‍රකාශයක්. විශේෂයෙන්ම එතුමා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට එන්න කියලා කිව්වේ කොළඹට. මොකද මේ වෙච්ච චේන්ජ් එකත් එක්ක සමහරක් අයට මේ ගැන අවබෝධයක් නැහැ. ඒ නිසා ඒක එතුමා පැහැදිලි කිව්වේ මේ අර්බුදය තව සතියකින් ඉවර කරනවා. ඒක නිසා එතුමා ක්ෂණිකව ගන්න තීන්දුවල අපි ක්ෂණිකව ගන්න තීන්දුවකින් රට ගැන හිතලා ගත්ත රට ගැන ඉඳලා ක්ෂණික තීන්දුව තුළින් දේශපාලන වශයෙන් ගන්නකොට විවිධ දේවල් වෙන්න පුළුවන්. ඒක ස්වභාවිකයිනේ. මොකද මේ අපි ඉන්න රටත් එක්ක
අද ලෝකයේ එකයතන ඉන්නේ. ඒතකොට මේ වගේ දේවල් වෙන්න පුළුවන්. හැබැයි ඉතින් ඒක අපි ඒක නිවැරදි ශක්තිමත් මාවතට ගෙනියන්න ඕනේ. ඒ නිසා ඒ ජනාධිපතිතුමා ඒ යම් වැඩපිළිවෙලක් ඇතුව තමයි මේ ප්‍රකාශය කරේ. අපි බලමු තව දවස් 5යි තියෙන්නේ. ඊට පස්සෙත් අපි ඔබතුමාත් එක්ක සාකච්ඡා කරමු මේ මැදිරියේ ඉඳන්ම. ඒ ඉදිරි ගමන. එතකොට මීට වඩා හොඳ දේශපාලන වාතාවරණයක් තියෙයි. අනිවාර්යයෙන්ම. රටේ බලපොරොත්තුවත් ඒකම තමයි. මේ ව්‍යාකූලත්වයේ ඉක්මනටම පහ වෙලා ගිහිල්ලා රට තිබුණු තත්වයට පත් වෙන තමයි හැම කෙනාගේම බලාපොරොත්තුව දේශපාලන බියදකින් තොරව. අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය සුර දේවප්‍රියමතුමාට අද මැදිරියට ඇවිල්ලා හත්වෙනි පැය මේ සංවාදයට එකතු වීම සම්බන්ධයෙන් ආයිබෝන් කියලා ඔබතුමාට සමුදෙන්නේ. අපි අලුත් බලාපොරොත්තුවක් නවුම් බලාපොරොත්තුවක් එක්ක හෙටත් උදේ 7ට මුණ ගැහුවා 7ට කලින් හත්වෙනි පැයත් එක්ක.